වල ධර්ම යාත්‍රාවේ යෙදිච්ච අතිපූජනීය අපේ කල්‍යාණ මිත්‍ර නාගොඩ සද්දාලෝක ස්වාමින් වහන්සේගෙන්ද ඒ වගේම කොළඹ ප්‍රදේශයේ ඉඳ වැඩවදාරන්ට දුනු රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අපේ පණ්ඩිත ස්වාමින් වහන්සේගෙන්ද වෙහෙරගලාරන්නේ සේනාසනේ ජිනවංශා යෝගාසම යෝගාෂ්ටමී ප්‍රධාන ධර්ම අනුශාසක රිදියගම ඉන්ද්‍රාලෝක ස්වාමින් වහන්සේ ඇතුළු වැඩම කරන්ට දෙන පණ්ඩිත ස්වාමින් වහන්සේලා ඇතුළු පින්ති මහා සංඝරෝණින් අවසර සදහැති පින්න ඒ වගේම අපේ මෑණියන් වහන්සේලාත් සදහැති පින්නතනි පින්නතියනි මේ කාලයේ මම ගන්නේ නෑ කඨිනානි සංසවසයෙන් බිඳක්වත් ඔයත්තන්ට ඒ සඳහා අනුග්‍රහය දක්වන්නට ඒකට කාල වේලාවත් කරුණුත් අවුරුදු 100ක් කිව්වත් එකම කරුණු ටිකක් තමයි වසරෙන් වසර වසරෙන් වසර සිදු කරන්නට තිබෙන්නේ ඒ සඳහා කඨිනානි සංස දේශනාව සිදු කරන ඉන්ද්‍රාලෝක ස්වාමින් වහන්සේට අවස්ථාව ලබා දෙමින් අපි පින්කමකදී සිත යොදවන්නේ කොයි ආකාරයටද කියන එක පිළිබඳවත් ඒ වගේම මේ කරන කුසලය අපි කරන පින කොහොමද මේ ජීවිතයට ගලපගන්නේ මේ ජීවිතයට ගලපගෙන සසරට ගලපගන්නේ කොහොමද සසර සුවපත් කරගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ කොහොමද ප්‍රබල කුසල් මහේසාක කුසල් වශයෙන් අපිට විපාක ගෙන දෙන්නේ කොහොමද කියන එක පිළිබඳ මේ පුංචි කාල සීමාව තුළදී ශක්ති ප්‍රමාණයෙන් කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා පළමුව බොහොම ලස්සන කතාවකින් අපි ආරම්භ කරමු. පින්නතුනි ලෝභය අධික වැඩි කෙනාට කියනවා ධර්මයේ මසුරුකම කියලා. මසුර කියලා කියන්නේ ලෝභය ඉක්මව ගිය කෙනාට අධික මසුර කිසිම දායක කිසිම කෙනෙකුට කිසිම දෙයකින් සංග්‍රහ නොකරන කෙනා. ඉතින් අපි දන්නවනේ බුද්ධ කාලේ හිටපු මසුරන්ගේ කතාපුවත් අදටත් එසේම පවතින තෝදෙය බමුණ අදින්න පුබ්බක ආදී වශයෙන්. ඉතින් මේ අය ඒකෙන් පස්සේ ඒ අධික මසුරුකමත් එක්ක පොදි බැඳගෙන දුගතියේ උපදිච්ච කතා පුවතුත් ඒ විදිහටම සඳහන් වෙනවා. ඉතින් ඒ ඔක්කම බුද්ධ කාලයේ වනේ. ඉතින් අපේ වර්තමාන කතාවකින් අපි ආරම්භ කරමු. පින්නතනේ එක ගෙදරක ඒ අම්මයි තාත්තයි දියණියයි. මේ ගෙදර දැන් මේ තුන්දෙනා. ප්‍රධානියා අධික මසුරු වෙනකොට ඊළඟ කෙනාටත් ඒක බලපානවා. දෙදෙනාම අධික මසුරු වෙනකොට ගෙදර දරුවන්ට බලපානවා. ඉතින් එහෙමනේ සිද්ධ වෙන්නේ. මොකද දරුවෝ කියන්නේ දෙමව්පියන් යටතේ ඉන්න අය. එතකොට දරුවන්ට හිතමතේ යමක් දෙන්නට බෑ. දුන්නොත් ලොකු ප්‍රශ්නයකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. භාර්යාවකට ස්වාමියා නැතුව දෙන්න බෑ. දුන්නොත් ඒත් එහෙමයි. සමහර විට ස්වාමියා සද්ධාහ පිට වයන් දෙන්න ගියත් භාර්යාවට සද්ධාව නැතුනොතින් ඒත් යුගදීවිය ගැටලු ඇති වෙනවා. බලන්නකො මේ එකම කරුණක් නිසා මුළු ජීවිතේම අඳුරත් එක්ක වෙලිලා පවතින ස්වභාවයේ හැටි. එතකොට මේ ගෙදර ගෘහමූලිකයා කම්මල්කරුවෙක් යකඩ තලනවා. ගෙදර ගෘහමූලිකාව පැදුරු වෙනවා. ඉස්සර චාරිත්‍රයක් නේක ගෙදර කාන්තාව පැදුරු වෙනවා. දියණිය සම්පූර්ණම ගෙදර ගෘහණියක් වෙලා කටයුතු කරනවා. දැන් තුන්දෙනාම වැඩ තුනක නියැලිලා තුන්දෙනාට වැඩ තමන්ගේ එකම ගෙදර වැඩ තුන කොටස් කරුවන් හැටියට තමයි මේ අජ කරගෙන ජීවිකාව ගෙනියගෙන යන්නේ. හැබැයි හරි මසුරුයි, හරිම ලෝභයි. දවසක් එනවා බොහොම දුගියෙක්. අපි දැන් කෑම හොයාගෙන යනකොට කොච්චර අසරණේද බලන්නකො, කන්න ටිකක් හොයාගෙන යනකොට.
ඉතින් මේ කෑම හොයාගෙන යන දුගියා හැරෙනවා මේ ගෙදරට මේ ගෙදරට ගියොත් නම් ටිකක් මනෝහර දෙයක් යහමින් හම්බ වෙයි කියලා හිතාගෙන උදේ පාන්දර හැරෙනවා ඒ ගෙදර ගෙදර අය දැක්ක මේ දැන් මේ යාචකයා ගෙදර පැත්තට එනවා මොකද කරේ අර කම්මල්කාරයා කම්මලේ වැඩ කර කර ඉන්න ගමන් Taman උදේ පාන්දර වැඩට අල්ලපු යකඩේ තලලා ඉවරයි නමුත් ඔළු උස්සලවත් බලන්නේ නැහැ තලලා ඉවර වුණත් මෙයා නැවතත් මේක තලන්න පටන් ගන්නවා මොකද මේක නතර කරොත් නිමාව කරොත් නිමා කරොත් අර මිනිස්යාට මොනවාරි දෙන්න වෙනවා දෙන්න වෙන නිසා මෙයා මොකද කරන්නේ යකඩේ තල 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 ඉන්නවා එතනට ගිහිලා ටික වෙලාවක් හිටියා මුන්දා නෙමෙයි ඇහැක් කරලා බලන්නේ වැඩක් නැහනේ ඒ නිසා මෙයා මොකද කරේ පැදුරු වියන අම්මන්ඩි ගාවටත් ගියා උන්දා මොකද කරන්නේ පැදුරු වියලා ඉවරයි නමුත් උන්දා නෙමෙයි ඇහැක් කරලා බලන්නේ අර අගසි ටික එහෙම් මෙහෙම් කරකෝ කරකෝ බිම බලාගෙන උන්දා ඉන්න උඩ බලන් පැදුරු වියන්න බෑනේ ඉතින් රටාවට වෙනකොට ඒ පිළිබඳ සිහිය තියෙන්න ඕනේ ඒ පිළිබඳ රටාව ඔළුවට එන්න ඕනේ මෙයා මොකද කරන්නේ අගසිටි කතපතක ගා ඉන්නවා එතනත් හරියන පාටක් නැහැ හංගන්න දැනගත්තා මෙතන හිටියා කියලා පළක් වෙන්නේත් නැහැ අර පැත්තෙන් කුස්සිය පැත්තට ගියා දියණිය දැක්ක යන්තම් ඡායාවෙන් මුන්දා එනවා බත උයලා ඉවරයි නමුත් උයලා ඉවරුණාට හැරුණොත් එහෙම මුන්දට මුන්දට මොනවහරි දෙන්න වෙනවා උයපු බතත් හැන්ද අරගෙන කූරුක ගා ඉන්නවා දැන් තුන් දෙනාම මහා ඉහලින් වැඩ නිමාවක් නැහැ පින්නතනි මිනිස්සු හිතන්නේ අපි Taman තමයි කපටි කියලා නෑ මේ ලෝකේ මිනිස්සුව නම් හැම කෙනෙම කපටිකමක් තියෙනවා ඉතින් දැන් මේ කපටිකම නෙමෙයි දෙන්න වෙයි කියලා හිතාගන්නේ මේ වැඩේ කලේ හිඟන්න මොකද කරේ ඒ ගෙදර තිබිච්ච අපේක්ෂාව අතහැරලා වගේ හිමින් කාටත් පේන්න කිසිතුව හිමින් යන්න ගියා. ගේ කඩුල්ල පැනලා යන්න ගියා. දැන් හොරෙන් බලනවා. ඕකනේ දැන් ඔය වෙසක් කාලේ සම්මාදමේ ආමත්ත හොමනේ ගෙවල්වල රිංග ගන්නවා. හොරෙන් බලනවා. හාමුදුරුගෙනේ පිණ්ඩපාත වෙඩියොත් එහෙම හොරෙන් බලනවා මුන්ද ගිහිල්ලාද කියලා. ඕකනේ කරන්නේ. හැම තැනම ලෝභකමත් එක්ක වංචාවනේ. ඉස්සරහට ඇවිල්ලා කියන්න පුළුවන්නේ ලෝභකම පැත්තක දාමු දෙන්න දෙයක් නැහැ කියලා හරි කියන්න බැරිය. එහෙම නැහැ. හැංගිලා බලාගෙන නැත්තම් ගෙදර ඉන්න පොඩිචි මේකා ලව්ව කියන අම්මා ගෙදර නැtei කියන්නේ කියලා. පොඩි එකා දන්නේ බොරුව. පොඩි එකා ඇවිල්ලා කියන අම්මා කිව්වා ගෙදර නැtei කිව්වයි කියලා. එහෙම ඇවිල්ලා පොඩි එකා කියනවා. ඔහොම අත්දැකිනොත් අපිටත් තියෙනවා පොඩ පොඩ පුංචි පුංචි. එතකොට බලන්න දැන් ඉතින් යාචක යන්න ගියා. යන්න ගියාම අර කම්මල්කාරයා මොකද කරේ? තල තල හිටපු මිටියත් අරගෙන බොහොම ලස්සන උදාන වාක්‍යයක් කියනවා. මොකද්ද? දැක්කද මම තලපු යකඩේ නොතලපු විදිහට තැලුවා කියලා. දැක්කද මම තලපු යකඩේ නොතලපු විදිහට තැලුවා කියලා. ඕක අහගෙන හිටපු උපාසකාවේ මොකද කරන්නේ? නැකිලා පැදුරක් කිහිල ගාගෙන දැක්කද මම වියපු පැදුර නොයපු විදිහට විව්වා කියලා. අර පැත්තෙන් දුව එනවා හැන්දක් උදලගෙන ඉස්සරහට දැක්කද මම වියපු බතත් බතත් නොයපු විදිහට විව්වා කියලා. අර පැත්තෙන් ඉඟන්න එනවා දැක්කද මම ගිය ගමනත් නොගිය විදිහට ආවා කියලා. දැක්කද මම ගිය ගමනත් නොගිය විදිහට ආවා කියලා. මොකද උනේ? දෙන්න සිද්ධ වුණා. අන්න බලන්නකෝ. ඉතින් මේක ලස්සන කතාව මේක. හැබැයි මසුරාගෙන් ගත්ත ක්‍රමේ හැබැයි මසුරුකමෙන් දුන්නත් පුංචි හරි කුසලයක් සිද්ධ වෙනවා. දීපු කුසලේ එහෙමම සිද්ධ වෙන්නේ නැහැ. දුර්වල කුසලයක් හැටියට සිද්ධ වෙනවා. ඒ නිසා අපේ පින්නතනි පිනට දහමට නැමිච්ච සිත මොනම හේතුවක් නිසාවත් ඒක දුර්වල කරගන්න එපා. දුර්වල කරගත්තොත් අපිටම තමයි මේකේ හානිය. අපිටම තමයි මේකේ හානිය. වෙන කාටවත් නෙමෙයි මේකේ ගැටලුව තියෙන්නේ. අපිටමයි. මොකද මේ සංසාරේ තනිව යන ගමනක් නෙමෙයි මේක. නොකිය එන නොකිය යන ගමනක්. ඒ ගමනේදී පෙර දීප නිසානේ මේ අපිට මේක ලැබිලා තිබෙන්නේ. එතකොට මේ ජීවිතේ අපි අඩාල කරගත්තොත් දීලා සතුටු වෙන්න ඕනි. පිරිස එකතු කරගන්න ඕනි. ප්‍රඥාව දියුණු කරගන්න ඕනි. ඒ නිසා මේ ඔක්කොම ශාසනය මුල් කරගෙන කරන විට
පින්නතෙන සාරිපුත්ත මහ රහතන් වහන්සේට වගේ ලොකු අපිට මහා ප්‍රඥා අධික පින් ඇති ජීවිත ලැබේවි. ඒ වගේම කාශ්‍යප මහ රහතන් වහන්සේට වගේ සීලේ සීලාදී ගුණධම් පුරන්නට දුතාංගාදී ගුණධම් පුරන්නට විශිෂ්ට සීල ප්‍රතිපදාවල නියැලෙන්නට කැමැත්ත ඡන්දයක් පහළ වේවි. කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේට වගේ විචිත්‍ර ධර්ම දේශනා කරන්න අපිට කුසලතාවය මතුවේවි, හැකියාව මතුවේවි. ඒ වගේම සීවලි මහ රහතන් ඒ කතාවත් චුට්ටක් කියන්න මම සංඝයාගෙන් අවසර ඉල්ලනවා. හැබැයි මේ පවතින කතාව නම් අමූලික බොරුවක්. බල්ලෙකුට ඇඟිල්ල ගහලා කටේ ගහලා මේ වමින දාලා දුන්නා කියලා මේ ඔය වගේ සංසාරේ විපාක ලැබෙනවද? ඒක නම් මහ කොයි ත්‍රිපිටකේ කොතනවත් නැහැ. මට හිතෙන අපේ පණ්ඩිත ස්වාමීන් වහන්සේත් හොඳට දන්නව ඇති. කොතනවත්ම නැහැ. එහෙම කතාවක් නම් සඳහන් වෙලා නැහැ. සුනකේකුට දැන් තිරිසන් සතෙකුට කන්න දුන්නතින් කරුණාවෙන් මෛත්‍රියෙන් ආත්ම 100ක් විපාක දෙනවා. පන්සිල්ලක් නැති මිනිස්සෙකුට කන්න දුන්නතින් ආත්ම 1000ක් විපාක දෙනවා. ඒ වගේම පන්සිල් ඇති කෙනෙකුට විපාක දුන්නතින් ආත්ම ලක්ෂයක් විපාක දෙනවා. ඒතර එතනින්ම පැහැදිලිනේ. ඉතින් එච්චර පැහැදිලි කතාවක් තියද්දී සුනකේකට මේ උගුරේ ඇඟිල්ල ගහලා වමින දාලා දුන්නා කියලා ඔච්චර විපාක ලැබෙයිද? එහෙම ලැබෙන්නේ නැහැ. මේක දන් දීපු එකේ විපාක. මොකද උන්වහන්සේ එකාසාර සංඝකල්පලක්ෂයක් පාරමී පුරාගෙන ආවා. බුදු රජාණන් වහන්සේ නමකගෙන් පවා ප්‍රශංසා ලබන්නට මේ සම්බුදු සසුනක මහා තෙර ස්වාමීන් වහන්සේ නමකට මහරහතන් වහන්සේ නමක් හැටියට දාන දන් දීම් ප්‍රත්‍ය පහසුකම් අතර අග්‍රස්ථානයේ ලබන්නට පාරමී පුරාගෙන ආවා. නැත්නම් අපිට බැරිය මේ ඉන්න බල්ලන්ට හොඳටම බඩේ පිරෙන්න කාලා වේල ඇඟිල්ල ගහලා දාන්න. එහෙම කතාවක් නැහැ. එකතර සංකල්පලක්ෂයක් පාරමී පුරුව ප්‍රත්‍ය පහසුකම් ලැබීමට සුදුසුකම් ලැබීමට. එතකොට ඒක සුදුසුකම් ඇති කරගන්නේ කොහොමද? අරයා දන් දෙනකොට මෙයා රවනවා නම් මෙයා දන් දෙනකොට අරයා රවනවා නම් ඔහොම වේද? කවදාවත් එහෙම වෙන්නේ නැහැ. එහෙනම් අපි කරුණාවෙන් මෛත්‍රියෙන් සහමුලි ඒක හඳුනන්න හඳුනගෙනද නැද්ද ඒව අදාළ නැහැ. මේක ඉවසියන්න ඉවසන්න මනස සකස් කර ගැනීම තමයි අවශ්‍ය. දැන් අපි මෙහෙම හිතමුකෝ. අපි දාන ගේනවා. පන්සලට හෝ වේවා ආරණ්‍යකට හෝ කොහෙට හෝ වේවා දාන ගේනවා. දාන ගේනොත් තවත් කාණ්ඩයක් දාන ගෙනල්ලා. දැන් අපි භික්ෂුන් වහන්සේලා හැටියට අපි පොඩ්ඩක් ඇඟිල්ලේ වතුර වෙනවා මිනිස් මේ කෑම ටිකට බයයි නෙමෙයි. මේ දෙගොල්ල කොයි වෙලේ අරගලයක් ඇතේද කියලා. මොකද එච්චරවත් ඉවසීමක් නැහැ. ඉතින් කොහොමද මේ ප්‍රත්‍යපසුකම් ලැබෙන්නේ? අරයා ගේනකොට මෙයාගේ මූණ හොඳ නැහැ. මෙයාගේ ගේනකොට අරයා හිටියද අරයාගේ මූණ හොඳ නැහැ. අරයා අත ගැහුවොත් මෙයාගේ මූණ හොඳ නැහැ. සංසාරේ කොහොමද නිදහස් වෙන්නේ කියලා හිතන්නකො. මං කියන දේ පාලියෙන්වත් ඉංග්‍රීසියෙන්වත් මොකෙන්වත් නෙමෙයි සිංහලෙන් කියන්නේ. පොඩ්ඩක් හිතන්නකො සංසාරේ කොහොමද නිදහස් වෙන්නේ මෙහෙම මානසික පසුබිමකන. ඒ නිසා මගේ පින්නතුනි, අපේ පින්නතුනි, සදැහැති පින්නතුනි, බෝසත් පින්නතුනි, සිතගත සැනසීමකින් හැම කෙනෙක්ම කරන පින දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්නට පුළුවන් සිත සකස් කරගන්නට අපිට මේ මහේසාගේ කුසල ධර්මයේ පිහිට වේවා. ඒ වගේම අපිට කවදාවත් එවැනි නපුරු සිතක්, දුර්ගන්ධ සිතක් අපිට කවදාවත් සිත්තල පහළ නොවේවා. බව ගමනේදී සෑමදෙනාම පින් අපි කරගන්න කුසලයක් වගේ අපිට සැනසීම් සහගත සතුට සහගත සිතක් ඇති කරගන්නට මේ උතුම් මහේසාගේ කුසල ධර්මයේ වාසනාව වේවා. ඒ වගේම පින් ඇති, ගුණ ඇති, නැන ඇති, සිල් ඇති ජීවිත පෙළක් ඔබ අපි හැමදෙනාගේ ජීවිත තුළින් ගෙවේවා. පාරමී ධර්මයන් පුරාගෙන උතුම් නිවනින් නිවී සැනසෙන්නටත් මේ කුසල ධර්මයන් පාරමිතා කුසලයක්ම වේවා කියලා සාදුකම්.